इसलाम मम अत्रम हैंडल करे मगे बल्लो पिटर बल्लो ने मैं मंगे अत्रम ट्रेन का हैंडल करे और तो की पैक मगे बल्लो तो मैं मम्मा शोक करे अभी इटे बोलूँगा अभी अभी टिकट टिकट करने का टीडिया बालंग ला पड़ी पड़ी दिए बाल कर ला इटे पास आप इन्हें इंटरनेट टक दी ना अभी एक पाव चिकल तो मैं बुढ़ा नहीं बल्ला है म अरग एक ट्रेन करने का नहीं मुसलोशक्ति डबल हैंडलिंग बल्ल इसवा फ्रंट पेनवा ආයුබෝවන් සුබ දවසක් සිලෝන් පෙට් මීඩියා නරඹන ඔබ සියලු දෙනාම සාදරයෙන් පිළිගන්නවා ඔන්න කිව්ව වගේම තවත් අලුත් වීඩියෝ එකක් කරන් ඉක්මනටම ඔබ යාලින්දේට අපි ඇවිල්ලා ඉන්නවා ඉතින් අද ඩොග් බ්‍රීඩ් එකක් ගැන මේ විශේෂයෙන් කතා කරන්න යන්නේ ඩොග් බ්‍රීඩ් සම්බන්ධ සියලුම පොදුවේ තියෙන ප්‍රශ්න තමන්න තියෙන ලොකුම ප්‍රශ්න වලට උත්තර ඉතින් ඒ වගේම ගොඩක් දේවල් අපි අරන් ඇවිල්ලා තියෙනවා ගැටළු වලට විසඳුම් අරන් ඇවිල්ලා තියෙනවා ඉතින් ඒ සම්බන්ධ කතා කරන්න සුවිශේෂී පුද්ගලයෙක් අද මාත් එක්ක සම්බන්ධ වෙලා ඉන්නවා अभी तक संबंध में के एस एल के उपसभापति हसीद दिनेश अद वेरसलाहन कथाकुम उपसभापति वशेन मे लंका सुविशेषी डॉ ट्रेन के हेडल अद वेरसलाहन संबंध में आई भवन हसद मुलिम कटिहानी कटिहानी ट्रेन के हेडल हेवरू इश्कर वगे मम हित इसलाम मम अत्र हैंडल करे मगे बल्लो पिटर बल्लो ने मैं मंग अत्र ट्रेन का हैंडल करे और की पैक मगे बल्लो तमाय मम शो करे एम अविल तमाय अत्र दवसे मे वगे गमन अविल अवसाने बल फील्ड जनरत्न हसीदाई लंका डॉग हैंडल ट्रेन कोई तत्तु अभी नितरम सामान्य कथाकर ससंद कथाकर अभी रटे डॉग ट्रेन हैंडल खिना याट त्यागण तत्व त्यागन है तत्व हाम अट पिटट की हाम ये ट्रेनर्स हैंडलर्स एराटे त्यागन तीन तत्व अपेराटे हैंडलर्स ट्रेनर्स त्यागन है एक मम अदी वृत्ति तोर ट्रेन के हैंडल के अत्र कनगाटो एम का त्यागन बेरवीच टेलीफोन कॉल तमेंगे मम कथाकरा बल मुखद ट्रेन कर दें समहार कट्टीड ओबीडियंस ट्रेन कर समहार कट्टीड शो ट्रेनिंग मम्मूल काल अत्र ओबीडियंस ट्रेनिंग करें शो ट्रेनिंग पत्र वेपुर गीलोटे ये कस्टम ते कथाकर अभी गण मुदल अक्ति मंगाड़े मुदल तमें इतकोटे ये कथाकर
සතියකට අපි දවස් කීයක් ෂෝ කර මේ ට්‍රේන් කරන්න ඕනද එතකොට ඒ ඕන මගෙත් එක්ක කැමති වෙන්න ඕනේ ඒ දවස් ගන්න වැඩ කරන්න සතියට එතකොට මට පුළුවන් වෙන්න ඕනේ ඒ ඕන වෙනුවෙන් ඒ ගත්ත සල්ලි වලට උපරිම සාධාරණේ කරන්න ඉතින් එයාට දැන් ගොඩක් වෙලාවට ට්‍රේනින් පටන් අරගෙන තමයි ඕනට සමහර දේවල් ගොඩක් ට්‍රේනර්ස්ලා කරනවා කියලා හිතන්නේ මම. දැන් මම නම් එහෙම කරන්නේ නැහැ. මම යත් එක්ක ගොඩක් වෙලාවට කතා කරනවා. ට්‍රේනින් එක පටන් ගන්න ඉස්සෙල්ලා මම එයා කියලා හම්බ වෙනවා. හම්බෙලා යත් එක්ක පැයක් විතර කතා කරලා මගේ අතින් මොකද්ද වෙන්නේ? ඔයා මට ගෙවන මුදලට කියන එක පැහැදිලි කරලා දෙනවා. මොකද ඒ ගන්න මුදල අපි යාට උඩරිම සාධාරණයක් කරන්න ඕන නිසා. රයිට්. එතකොට දැන් ට්‍රේනර් කෙනෙක් ගත්තම හැඳල කෙනෙක් ගත්තම ඩොග් ෂෝස් තියෙනවනේ. ඔව්. එතකොට මේ ඩොග් ෂෝස් හසිතයි දැන් අපි සාමාන්‍යයෙන් ගෙදරකට ගෙනල්ලා ට්‍රේන් කරන විදියයි හැඳලිනුයි නෙමෙයි ඩොග් ෂෝ එකේදී වෙන්නේ. ඒ අතර කොහොම වෙනසක්ද තියෙන්නේ? කියන්නේ ඒ ගැන පොඩි හැඳින්වීමක් දෙන්න. මොකද ගෙදරක ට්‍රේන් කරන විදිය හැඳල කරන විදියයි නෙමෙයි ෂෝ එකකදී වෙන්නේ කියන්නේ. ඒක තමයි දැන් අපි ඩොග් ෂෝ එකකට ගියොත් අපේ රටේ තියෙන එකකට ගොඩක් වෙලාවට ඉස්සලාම කියන්නේ මම අනිත් හැන්ඩ්ලර්ස් ට්‍රේනර්ස් ලා ගැන නෙමෙයි කතා කරන්නේ. මම දැන් කතා කරන්නේ මගේ එක්ස්පීරියන්ස් එක මම කතා කරන්නේ. දැන් මම නිතර උත්සාහ කරන්නේ බල්ලගේ අයිතියක් කෙනාට කතා කරලා ඒ බල්ලව ගෙදරින් එළියට ගෙනියන්න. එළියට ගෙනිනවා කියන්නේ පාර ගෙනින එක නන් නෙමෙයි. හැබැයි ග්‍රවුන්ඩ් එකට යන්න දැන් මම කරන ට්‍රේනින්ග්ස් ඔක්කොම මගේ ක්ලයන්ට්ස් හැමෝම දන්නවා. මම අපි තැනක් කතා කරගෙන ඒ තැනට තමයි ගියන්නේ. මොකද ඒ එළියට ගිහිල්ලා කරන ට්‍රේනින් එක තරම් වත්තක් ඇතුලේ කරන ට්‍රේනින් එක සාර්ථක නැහැ. දැන් සමහර වෙලාවට අපි ග්‍රවුන්ඩ් එකකට ගියාම දැන් ග්‍රවුන්ඩ්ස් වල ගොඩක් බල්ලෝ ඉන්නවනේ. දැන් සාමාන්‍යයෙන් මුසුදාලගේ බල්ලෝ ඉන්නවා ග්‍රවුන්ඩ්ස් වල. ඒ බල්ලෝ මුරාගෙන ආවත් මම ට්‍රේන් කරන වෙලාවට මම කවදාකවත් අපේ ඉන්න ක්ලයන්ට්ස් ලාට කියලා දෙන්නේ ඒගොල්ලන් එලවන්න එපා. ඒගොල්ලෝ වටේ බුරන ගමන් මගේ ට්‍රේනින් එක මම කරන්න ඕනේ. ඒක මගේ ක්ලයන්ට්ස් දන්නව ඇත්තටම. මොකද මම එහෙම කියලානේ. ඒකට හේතුව අර ඩිස්ටර්බන්ස් එක තමයි අපි වැඩේ කරන්න ඕනේ. එහෙම කරාම තමයි ඒක සාර්ථක කරගන්න පුළුවන්. දැන් ෂෝ එකකට ගියාම බල්ලෝ ගොඩාක් ඉන්නවා. ඒ බල්ලෝ අතර මගේ බල්ලා පර්ෆෝම් කරන්න එපා. මම ට්‍රේන් කරපු එක නෝ මගේ බල්ලා. එහෙම කරන්න නම් අර වගේ තැනක කරාම අපිට හරි පහසුයි බල්ලා හොඳට ට්‍රේන් කරගන්න. ඒ නිසා තමයි අර ගෙදරින් එළියට යන්න නිතරම උත්සාහ කරන්නේ. දැන් වත්ත ඇතුළක ඇත්තට ට්‍රේනින් එකක් ආවොත් මම ඒක බාරගන්නෙත් නෑ. මොකද හේතුව ෂෝ එකෙන් පස්සේ මගේ ක්ලයන්ට් මට කියනකට කැමති නෑ. ඔයා මගේ බල්ලවගේ මොකුත් කරලා නෑ නේද කියන වචනේ අහගන්නවම ආස නැති නිසා මම ඇත්තටම වත්තක් ඇතුලේ ට්‍රේනින් කරන්න යන්නේ නෑ. ඉතින් විශේෂයෙන් මතක් කරන්න ඕනේ අද මේ වීඩියෝ එක කරන්නේ අපි අනාගතේ ඩොග් කැනලා කෙනෙක් ට්‍රේනර් කෙනෙක් වෙන්න බලන් ඉන්න ඔබටත් විශේෂයෙන්ම මේක වටින වීඩියෝ එකක් වෙයි. ඒ වගේමයි හසිත දිනේෂ්ගේ එක්ස්පීරියන්ස් එකත් එක්ක යම් කිසි දෙයක් ගත යුතු දේවල් ඇති. ඒ දේවලුත් ඔබට ඇත්තන මේ වීඩියෝ එකෙන් පස්සේ ගන්න පුළුවන්. ඉතින් හස්තයි අපි ඩොග් බ්‍රීඩ් එකක් ගැන කතා කරොත් ට්‍රේනර් කෙනෙක් හැඳල කෙනෙක් කොහොමද හොඳ බ්‍රීඩ් එකක් තෝරගන්නේ? එතන පොඩි තියනවා නේද පොඩි පොඩි දේවල්. දැන් සාමාන්‍යයෙන් අපි ට්‍රේනර්ස්ලා ගත්තාම හැන්ඩ්ලර්ස්ලා ගත්තාම අපි පිටර් කිව්වා වගේ පිටරත් එක ගැන කතා කරාම ඒ ඒ බ්‍රීඩ්ස් වලට ආවෙනික හැන්ඩ්ලර්ස්ලා ගොඩක් මේ ප්‍රසිද්ධ බ්‍රීඩ් හැන්ඩ්ලර්ස්ලා ඉන්නවා. දැන් අපිට එහෙම ලංකාවේ කරන්න අමාරුයි. සමහරලාට අපි ගොඩක් වෙලාවට ඕල් බ්‍රීඩ් හැන්ඩ්ලර් කෙනෙක් විදිහට තමයි අපිට යන්න වෙන්නේ බ්‍රීඩ්ස් කීපයක් හැන්ඩල් කරන්න වෙන නිසා. දැන් මේක ඇවිල්ලා ඔය ප්‍රශ්නේදී හැන්ඩල් කෙනෙකුට ලොකු වාසියක් තියෙනවා බ්‍රීඩ් එකක් ගැන නොලෙජ් එකක් තියෙනවා නම්. හැබැයි මට කියන්න බෑ මම හැම බ්‍රීඩ් එකක් ගැනම දන්නවා කියලා. දැන් ජජ් කෙනෙක් නෙමෙයිනේ මම. හැබැයි ජජ් කෙනෙක් තරම් මට නොලෙජ් එකකුත් නැහැ. දැන් මම රොට්වයිලර් නම් හැන්ඩල් කරනවා. මම සාමාන්‍යයෙන් ලංකාවේ හැන්ඩල් කරන ඒවා තමයි ජර්මන් ෂෙපර්ඩ්, රොට්වයිලර් මම බොක්ස් හැන්ඩල් කරලා දිනවා. දෝමන් එක්කෙනෙක් කැනල් කරනවා පැටියෙක් විතරයි ඇත්තටම. දැන් මෑත කාලේ මම ලැබ් කෙනෙක් කැනල් කරනවා. එතකොට මම දැන් මගේ ෆීල්ඩ් එක මම හරි ආසයි ඇත්තටම. වැඩිපුර මම ඒක ඉගෙන ගන්න ආසයි. ඉතින් වැඩිපුර ඉගෙන ගන්න ආස නිසා මම මේ ස්ටෑන්ඩඩ් ෆ්ලුවන් තරම් කියවන්න බලනවා. අපිට ඇත්තට Google එකට ගියාම ඕන තරම් ස්ටෑන්ඩස් අපිට කියවන්න පුළුවන්. ඇත්තටම හැන්ඩල් කෙනෙකුට ඒක ප්ලස් පොයින්ට් එකක්. ට්‍රේනර් කෙනෙකුට ප්ලස් පොයින්ට් එකක්. මොකද දැන් මගේ ක්ලයන්ට් කෙනෙක් ගා දැන් මට දැන් අපි ගමුකෝ දැන් ඔගොල්ලොත් එක්ක මෑත කාලේ වීඩියෝ එකක් කරානේ සමීර. දැන් මිතන් මේ ටීසල කරපු වීඩියෝ එකක් තියෙනවා. සමීරගෙන් අහුවොත් සමීර මට දැන් බල්ල 3 දෙනෙක් ගියලා පෙන්නවා. රයිට් මේ 3 දෙනාම හැන්ඩල් කරන්න කියලා.
ඒ බල්ල තුන්දෙනාම පෙන්වුවා මම යාගෙන් බාරගත්ත ඇත්තට එක බල්ලයි. ඒ ජර්මන් ෂෙපර්ඩ්. මට රොට්වෙලර් කෙනෙකුත් පෙන්වුවා. මං ගියා සමීර ඒක මට ගැලපෙන්නේ නැහැ. ලැබ් එක කිනා මට මේ වෙලায় ගන්නත් බෑ. මොකද මොකද තව වැඩ තියෙන නිසා බල්ල තුනම ගන්න බෑ. ෂෙපර්ඩ් එක කිනාගේ මම යාට කොහෙවත් කිව්වේ නැහැ. ඔයාගේ බල්ල තමයි මේ ලංකාවේ ඉන්න හොඳම බල්ල කියලා. ඒක මගේ විදිය මම ඒ කියන විදිය මොකද හේතුව මට ජර්මන් ෂෙපර්ඩ් ගැන යම් කිසි නොලෙජ් එකක් තියෙනවා ලංකාවේ මට වැඩි ජර්මන් ෂෙපර්ඩ් ගැන දන්න කට්ටිය ඉන්නවා මට යම් කිසි නොලෙජ් එකක් තියෙන නිසා මම යාට මේ දේවල් තමයි හොඳ මේ දේවල් තමයි අඩුපාඩු කියලා මට යාට කියන්න පුළුවන් කාත් තියෙනවා එතකොට එයාගේ බල්ලගේ කොතන තැන කියලාත් මට කියන්න පුළුවන් හැකියාවක් තියෙනවා ඒ මම ඒක ඉගෙන ගත්ත නිසා ඒක ඇත්තරම හරි වටිනවා හැන්ඩ්ලර් කෙනෙකුට ඇත්තරම වටිනවා හැබැයි මේ හැන්ඩ්ලර් හෝ ට්‍රේනර් අවංකව මේ ක්ලයන්ට් ඇත්ත කියනවා නම් විතරක් මොකද යාට බොරු බලාපොරොත්තු පිළිදෙල තේරුමක් නැහැ බොරු බලාපොරොත්තුක් දෙන එක ඇත්තරම දැන් වැඩේ ගන්න අපි සල්ලි ටික ගන්න යාට බොරු කියලා වැඩක් නැහැ නේ ඔව් ඉතින් මම නිතර හිතන්නේ මම අර කිව්වා වගේ මම කතා කරන්නේ මගේ දේවල් නේද කාටවත් පහරක් ගැසි මම පුදු නතර නැහැ මේ මම එහෙම තමයි මගේ ක්ලයන්ට්ස්ලා එක්ක වැඩ කරන්නේ ඉතින් අලුතෙන් එන කට්ටියටත් ඔය ආර ඇහුවා වගේ කොච්චර මේක වටිනවද කියන එක ඒක ඇත්තරම සෑහෙන වටිනවා තමයි ජජ් කෙනෙක් වෙන්න උමනාවක් නැහැ දැන් මම ලැබ් කෙනා ලැබ් ලැබ්ස් ලගෙන මට එහෙම ලොකු නොලෙජ් එකක් තිබ්බේ නැහැ හැබැයි මෑත කාලේ ලැබ් කෙනෙක් ට්‍රේන් කරන්න ගත්තා මම ඒගොල්ලෝ ගැන හොයන්න පටන් ගත්තා ඒසර මට පුළුවන්කමක් තියෙනවනේ යාගේ කොහෙද අඩුපාඩු තියෙන්නේ ඒතර මට ක්ලයන්ට් කියන්න පුළුවන් මේ මේ අඩුපාඩු තියෙනවා එතකොට ඔයාට මේ වගේ තනක් හම්බ වෙයි බලාපොරොත්තුවක් යාට දෙන්න පුළුවන් යාට බොරු බලාපොරොත්තුවක් දෙන්න අවශ්‍යතාවයක් නැහැ අන්න ඒ වගේ ඉතින් ගොඩක් වැඩගත් ඇත්තටම බ්‍රීඩ් එක ගැන නොලෙජ් එකක් තියෙනවනේ ඒක නෑ කියලා ප්‍රශ්නයක් නෑ අපිට ඒක ඉගෙන ගන්න ඕන තරම් අවස්ථා තියෙනවා ඕන තරම් අවස්ථා තියෙනවා එතකොට ඇයි දැන් අපි වීඩියෝ එක බලන් ඉන්න කෙනෙක්ට ආසිරි දෙන්න පුළුවන් මම හෙටින් දැන් ට්‍රේනර් කෙනෙක් වෙනවා මම හැන්ඩල් කෙනෙක් වෙනවා එයාලට එක පාට් ටම ඇවිල්ලා මේ දේවල් කරන්න බෑනේ සාමාන්‍යයෙන් එයාලට මේ ෆීල්ඩ් එකට එන්න යම් කිසි කැපකිරීමක් කරන්න වෙනවා ඉතින් එක එක පාඩම් ඉගෙන ගන්න වෙනවා ඉතින් සාමාන්‍යයෙන් බේසික් මොනවද තින්නේ වගේ කෙනෙක්ට දැනගත යුතු දේවල් ඒකට දැන් මම මේ ෆීල්ඩ් එක එනකොට ඇත්තටම එහෙමයි දැන් කිසිම ෆීල්ඩ් එක මම හිතන්නේ කාටවත් කවුරුත් උදව් නොකර ඇවිල්ලා ඇති කියලා මම හිතන්නේ නැහැ. කාගෙන් හරි උදව්වක් ගන්න වෙනවා. මටත් එහෙම උදව් කරපු කට්ටිය ඉන්නවා. ඒක අපි පස්සේ කතා කරමු. එහෙම කොහොමද ඒක ආවේ ඒ ටික. දැන් ඉස්සෙල්ලාම ට්‍රේනර් කෙනෙක් හැන්ඩ්ලර් කෙනෙක් වෙන්න අපි ඩොග් ෂෝස් බලලා තියෙන්න එපැයි. දැන් මම කියන්නේ අපි ෂෝ පැත්ත අද කතා කරනවා. ට්‍රේනින් ෂෝ පැත්ත වැඩිපුර කතා කරන්නේ. ෂෝස් වලට ගිහිල්ලා එයාට ආසාවක් ඇති වෙන්න ඕනේ මම හැන්ඩ්ලර් කෙනෙක් ට්‍රේනර් කෙනෙක් වෙනවා කියලා. දැන් ගොඩක් වෙලාවට බලන කට්ටිය හැන්ඩ්ලර්ස්ලා ගැනමනේ කතා කරන්නේ මෙයා මෙහෙම හැන්ඩල් කරා ඊට ඉස්සෙල්ලා ට්‍රේන් කරන්නත් තියෙන බල්ලා හොඳට ට්‍රේන් කරගත්තොත් පමණයි හැන්ඩල් කරන්න පුළුවන් වෙන්නේ දැන් අලුත් කට්ටිය ඇවිල්ලා ඕක බලන් ඉන්නවානේ දැන් යාට ඔළුවට යන්නේ මම මේ බල්ලා හැන්ඩල් කරලා දැන් මම කියන්නේ මම නෙමෙයි කවුරු හෝ දිහා බලන් ඉඳලා එයාට ආසාවක් ඇති වෙනවා මෙයා වගේ හැන්ඩල් කරන්න ඕනේ කියලා. එයා වගේ හැන්ඩල් කරන්න ඉස්සෙල්ලා මම හිතනවා එයා ට්‍රේනර් කෙනෙක් වෙන්න ඕනේ කියලා. ඉස්සෙල්ලාම ට්‍රේනර් කෙනෙක් තමයි වෙන්න ඕනේ. කොහොමද අපි මෙයාව ට්‍රේන් කරන්නේ? එතකොට ඒක ඉගෙන ගන්න දැන් අපි ෆීල්ඩ් එකට එන කාලේ ඇත්තට එහෙම ඉගෙන ගන්න බලලා මම එන දවස්වල නම් මට කවුරුත් හිටියේ නැහැ. අපිට පුළුවන් අපි අපි ටික ටික කරන කට්ටිය දිහා බලන් ඉඳලා පොඩි පොඩි දේවල් කරලා ඊට පස්සේ අපි ඉතින් ඔය ඉන්ටර්නෙට් එක තියෙනවා අපි ඒක පාවිච්චි කරලා තමයි ගොඩක් ඉගෙන ගත්තේ දැන් මට බොහොම පොඩි පිරිසක් කැමති පිරිසක් ඉන්නවා ඉතින් ඒගොල්ලෝ මට කතා කරනවා අලුතෙන් ඉස්සරහට එන්න බලාපොරොත්තු වෙන ඉතින් මම දන්න සියලු දේවල් අර කතාවට කියන්නේ ගුරු මුස්ටි කතාවක් එහෙම එකක් මුකුත් නැතුව බොහොම හදවතින්ම ඒගොල්ලන්ට මම උදව් කරලා තියෙනවා තාමත් කරනවා මොනවාද මම දන්නේ දේවල් කොහොමද ට්‍රේන් කරගන්නේ බල්ලෙක් කියලා අර අවබෝධය හැබැයි ලබාගෙන මෙතෙන්ට එන්න ඕනි මොකද මට සියලුම දේවල් දෙන්න බෑ එයා පොඩි හෝ දැනුමක් ලබා ගන්න ඕනේ ඩොග් ෂෝස් බලන්න ඇවිල්ලා ඒ බලලිවෙලා තමයි මට පුළුවන් අන්න මේ දේ කරන්න කියලා අර ස්කෝල් එකට ගිහිල්ලා අයන්නේ ඉඳලම කියලා දෙනවා වගේ එහෙම එකක් පොඩ්ඩක් අමාරුයි මේ ෆීල්ඩ් එකේ කියලා දෙන්න. දැන් ගොඩක් කට්ටිය මගෙන් අහනවා ඩොග් ෂෝස් වල මොනවද බලන්නේ කියලා. මේ බල්ලෝ අරන් දුනෝ. ඉතින් මුකුත්ම නොලෙජ් එකක් නැති කෙනෙකුට අපිට ඒක කියන්න අමාරුයි. මේකයි වෙන්නේ කියලා. ඒ වගේ තමයි ට්‍රේනින්ග් වල පොඩි අවබෝධයක් ලබා ගත්තොත් ඉස්සරහට යන්න පුළුවන් දේවල් ටික අපිට කියලා දෙන්න පුළුවන්.
එතකොටස්තයි දැන් ඩොග් බ්‍රීඩ් ඉන්නෝනේ ලංකාවේ දැන් පොපියුලම බ්‍රීඩ් ඉන්නෝ අපි ගත්තොත් අපි හැමෝම දන්නවා රොට්වයිලර් ජර්මන් ෂෙපර්ඩ් ලැබ්‍රඩෝ බොක්සර් ඔය වගේ පොපියුලම් බ්‍රීඩ් ඉන්නවා එතකොට බ්‍රීඩ් අතර ට්‍රේනර්ස්ලාගේ හැන්ඩලර්ස්ලාගේ තියෙනවනේ යම්කිසි දැන් ඔය බ්‍රීඩ් වල පොඩි පපීස්ලා ඉන්නවා එතකොට පපී කෙනෙක් කොහොම ට්‍රේන් කරන්නේ එතකොට ඇඩල්ට් කෙනෙක් කොහොමද ට්‍රේන් කරන්නේ ඒක කොහොමද අපි දැනගන්නේ හරියටම ට්‍රේන් කරන විදිය ඒක මෙහෙමයි දැන් අපි අර කතා කරන හැම විසින් පිටරට දෙයක් පොඩක් කතා කරන්න වෙනවනේ ඔව් දැන් පිටරට වගේ නම් සති පහය ඒ වගේ සමහර සති හතරෙනුත් අපි බොක්ස් වගේ ඩෝමන් වගේ තව ගොඩක් බ්‍රීඩ්ස් ඉන්නවා අපි නිකන් පොදු ඊදේ ගැන කතා කරොත් ස්ටැකින් ටේබල් කියලා තියෙනවා ඒගොල්ල පාවිච්චි කරන කුඩි කාලේ ඉඳලා ඒකට ස්ටැක් කරන්න ඇත්තටම පුරුදු කරගන්න. මොකද දැන් ලංකාවේ ඇත්තට ග්‍රූමින් පාට් එකක් නැහැ. පිටරට රොට්වෙල කෙනෙක් ෂෝ කරත්, ඩෝමන් කෙනෙක්, බොක්සර් කෙනෙක් ඔය කවුරු මොන જાති බල්ලෙක් ෂෝ කරත්, ඒගොල්ලෝ ඒ බල්ලා ග්‍රූම් කරනවා ඇත්තටම. ඉතින් පොඩි කාලේ ඉඳලා සෙකන්ඩ් ටේබල් එක පුරුදු කරන්න ඕන නැත්නම් ඒගොල්ලෝ බය වෙනවා ඒ ගුට්ට නැගුවාම. ඉතින් ඔය ස්ටැක් කරන එකත් එහෙම අපි ස්ටැක් කරනවා කියන්නේ ෂෝ කරන කට්ටිය දන්නවා අර බල්ලම හිට ඕන විදිය. ඒ විදිහට ස්ටැක් කරන්න පුරුදු කරනවා. ඉතින් ට්‍රේනින් පටන් ගන්නෙ ගොඩක් වෙලාවට ස්ටැකින් ටේබල් එකකින් තමයි. ඊට පස්සේ තමයි ලීෂ් එකක් අරගෙන බේට් එකක් අරගෙන අපි ගේට් කරන්න ටික ටික පුරුදු කරා නැත්නම් ටෝයි එකක් ගන්න පුළුවන්. දැන් ගොඩක් වෙලාවට කිසිම දවසක ෂෝ එකකට පුරුදු කරපු නැති බල්ලෙක් ඇඩල්ට් කියලා කතා කරොත් අපි මාස 12න් උඩ බල්ලෙක් අරගෙන ට්‍රේන් කරන්න ගියොත් ඒක පහසු නැහැ. ඒක අසාර්ථකයි. අසාර්ථකයි කියන්නේ අමාරුයි. ඒත් ඒක පහසු නැහැ. මොකද කකුල් අල්ලලා පුරුදු නැහැ. ඔව්. එතකොට ඇඟපත අල්ලලා පුරුදු නැහැ. එහෙම වුණාම පොඩක් හපන්න බලනවා වැඩි. ඇත්තටම ඉතින් සාර්ථක වෙලා තියෙන්නේ මම දන්න විදිහට පැටවු කාලේ ඉඳලා ට්‍රේන් කරපු බල්ලු තමයි ෂෝස් වලට ඇවිල්ලා. ගොඩක් කලාවට ඉතින් එහෙම තමයි පැටියා කාලෙම අපි අඳුරගන්න එපා මේ බල්ලා ෂෝ කරනවාද කියලා. ඔව්. අර පිටරටවල් වල ට්‍රේන් කරපු බල්ලු ලංකාවට ඇවිල්ලා අපි ලංකාවේ ට්‍රේන් කරලා ෂෝ කරපු බල්ලු ඉන්නවා. ඒක වෙනයි. නමුත් පැටියා කාලේ තමයි ට්‍රේනින් අපි පටන් ගන්නෙ. නැත්තම් ඒක සාර්ථක වෙන්නේ නැහැ. මොකද අපි පැටිය තෝරගන්න එපා. දැන් ලීට එකක් ආවොත් පැටව හයක් ඉන්නවා නම් පැටව හයම ෂෝ කරන්න බෑ. ඔව්. සමහර වෙලාවට ලීට එකේ එක පැටියෙක් හන්දෑ ෂෝ කරන්න පුළුවන් පැටව. ඉතින් අර එක පැටියෙක් ඉන්නවා නම් ඒක තෝරගන ඒ පැටියව තමයි ට්‍රේන් කරගෙන අපි ෂෝ කරන්න ගෙනියන්නේ. ඔව්. එහෙම තමයි ඒ වැඩේ වෙන්නේ. එතකොට දැන් සාමාන්‍යයෙන් දැන් ඔතන අපි කියන්නේ ෂෝ එකක් පිළිබඳ විස්තරනේ ෂෝ එකකට කොහොම ට්‍රේන් කරගන්නේ කියලා. දැන් සාමාන්‍ය ඉතින් බලන් ඉන්න කට්ටියට හිතෙන්න පුළුවන් අපි දැන් gedara හුරුදලේ හදන්න කියනවනේ බල්ලෙක් රොට්වයිලර් කෙනෙක් වෙන්න පුළුවන් ජර්මන් ෂෙපර්ඩ් කෙනෙක් වෙන්න පුළුවන් බොක්සර් කෙනෙක් ලැබ්‍රඩෝ කෙනෙක් වෙන්න පුළුවන්. ඉතින් ඒගොල්ලෝ ෂෝ කරන අරමුණින්ම නෙමෙයි හදන්නේ හසිතයි. ඔව් මේ ඒගොල්ලන්ගේ ආදරණීය සොරතෙක් විදියට පෞලි සමාජික විදියට තමයි හදාගන්නේ. ඉතින් ඒගොල්ලන්ටත් පොඩි ගැටලු සහගත ප්‍රශ්න තියෙනවා. කොහොමද අපි පපි කෙනෙක් ගෙදරට අරන් ආවට පස්සේ එයාව පොඩි කාලේ ට්‍රේන් කරන්නේ යාට කන්න දෙද්දි කොහොමද අපි කන්න දෙන්න ඕනේ විටමින් අර සමහර කට්ටිය විටමින් අතේ තියලා කවනවා බොනවා ඉතින් ඒ දේවල් කොහොමද අපි පොඩ්ඩක් ට්‍රේන් කරගන්නේ අපි ඒකට ආයේ අපි රොට්වෙල කෙනෙක් කියලා. ඔව් රොට්වෙල පැටියෙක් අපි ගෙදරට ගේනවා පෙට් විදිහට තමයි අපි හදන්නේ. ෂෝස් යාම එහෙම ප්‍රශ්නයක් නෑ අපිට ඕනේ පෙට් විදිහට හදන්න. දැන් සමහර කට්ටිය දැන් කවුෂ් කිව්වා වගේ විටමින් සතේ දියාන දෙන්න එහෙම හැම බල්ලම එකම විදියට කෑම බීම ගන්නෙ නැහැ. දැන් සමහර පැටව් පැටව් කාලේ ඉඳලම දෙන ඕනම දෙයක් කනවා. කනවා. ඒක ට්‍රේන් කරලා නෙමෙයි ඇත්තටම. කවුරු හරි කියනවා නම් මේ කන්නේ නැති බල්ලෙක් මන් ට්‍රේන් කරා මේ විටමින් කන්න. ඒ මම නම් හිතන්නේ එහෙම කරන්න පුළුවන් ඇති කියලා. හැබැයි මම නොදන්න එකක් වෙන්න පුළුවන්. මට නම් එහෙම එක්ස්පීරියන්ස් එකක් නෑ. මොකද අපි කොච්චර දෙන්න හැදුවත් දැන් සමහර පැටව් ඉන්නවා බිත්තර කන්නේ. ඔව්. ඇත්තටම බිත්තර කන්නේ රොට්වල ගිලා ගත්තද බිත්තර කන්නේ නැහැ. ඒකට හේතුව මේ බල්ලා එහෙම කන බල්ලෙක් නෙමෙයි. සමහර බල්ලෝ ඉන්නවා බිත්තර කට්ට පිටින් දුන්නත් කනවා. කනවා. ඉතින් අරග ඒක ඇත්තට ට්‍රේන් කරන එකක් නෙමෙයි. දැන් අර කෞෂල්වි ගෙදරගෙන අපි ට්‍රේන් කරගන්නේ කොහොමද? ඒ පැත්ත ගැන දැන් කතා කරනවා නම් ගොඩක් අපිට සමහරවල් කතා කරන කට්ටිය අපිට කියන්නේ බල්ලා මේ ටොයිලට් ට්‍රේන් කරලා දෙන්න කියලා. ඒක මේ ට්‍රේන කෙනෙක් කරන එකක් නෙමෙයි ඇත්තටම. දන්නේ හැම ට්‍රේනර්ස්ලා ගිහිල්ලා හැම මොනාරි කරලා දිනවාද කියලා. ඒක ඇත්තටම ගෙදර කට්ටිය පුරුදු කරගන්න ඕන එකක්. දැන් අපි කියමුකෝ ගෙදර අම්මයි තාත්තයි ඉන්නේ. අපි කියමු කපල් එකක්
පැටියෙක්ගෙන આવොත් ඒගොල්ලන්ගේ අම්මලා තාත්තලා ගෙදර ඉන්නවනම් ඒ අම්මලා තාත්තලා නිතර කියන්න ඕන දෙයක් තමයි අපි කියමුකෝ යාට දැන් උත්සාහ කරනවා කියලා නිතරම කියතුලේ ඒක නවත් අපි දෙන්නේ සති 6ක සති 5ක පැටියෙක් පොඩි ළමයි වගේ පැටව් කාලේ බලු පැටව් නිතර චූකක කරනවා ඇත්තටම හැමදාම ඉතුන දන කරනවා හැබැයි ඒක කරන්නේ නැගිටින වෙලාවලට තමයි ගොඩක් කාලවට නිදාගෙන ඉඳලා නැගිට ගමන් එයා අනිවාර්යෙන් ඉන්න තැනක වැඩේ කරනවාම තමයි ඒ නැගිටින හැම වෙලාවකම එයා එළියෙන් තියන්න පුරුදු අපි කියමු දැන් මට ඕනේ අර අතන ඉස්සරහින් එයා උත්සාහ කරන්න පුරුදු කරන්න මං උසලා ගිහින් එතනින් තියන්න අනිවාර්යෙන් එයා උත්සාහ කරනවා අපි කියමුකෝ දැන් සමහර කට්ටිය වේල් 6ක් දෙන්න කියනවා මම දන්නේ ඇත්තටම වේල් ලැබන්න පැටව කාලේ කනවද කියලා මම නම් බල්ලු පැටව කාලේ හැදලා දෙන දැනුත් මේලා පැටව තුනක් ගෙදර හදනවා බ්‍රීඩ්ස් තුනකින් ඒගොල්ලන්ට මම වේල් 6ක් දෙන්නේ නැහැ වේල් 3ක් තමයි මම දෙන්නේ ඒතකොට බල්ලා හොඳට කනවා ඒ කොම දේවල් වෙනවා ඒ වේල් 3 දෙන හැමපාරකම මම දුන්න ගමන් එළියෙන් තියනවා පැටිය වගේ இல்ல එතකොට ඒ තියෙන තැන එයා නිතර කක්කා ගන්න සුදු කරන්න පුරුදු වෙනවා එතකොට ටික ටික ලොකු වෙනකොට දොරවල් අපි ඇරලා නම් තියෙන්නේ එයා උත්සාහ කරනවා එතෙන්ට යන්න ඒක මාස 6ක් විතර මාස බර දැන් සති 6ේ පැටියව මාස 6ක් විතර වෙනකොට ඒක නිකම්ම යා පුරුදුල ඉවරයි සමහරවිට මාස 4 වෙනකොට පුරුදු වෙනවා ඒක අර සතාගේ තියෙන බුද්ධි මට්ටමත් එක තමයි හැම සතාම එක වගේ නැහැ හැම රටාම ඇත්තටම එක වගේ නැහැ ඒ සමහර දේවල් පුරුදු කරන්න කාලය ගත වෙනවා එතකොට සමහර කට්ටිය කියනවා කන්නේ නැහැ කියලා දැන් පොදු යහපු ප්‍රශ්නේ මේ ට්‍රේන් කරගන්න දේවල් කෑම දෙන්න දැන් අපි කියමුකෝ දැන් ගොඩක් වෙලාවට බ්‍රීඩර්ස් ලා කියනවනේ මේ හයි ප්‍රෝටීන් කෑම දෙන්න බල්ලන්ට ඩොග් ෆුඩ් එක උනත් වැඩිපුර ප්‍රෝටීන් තියෙන. අපි ගේනවා දැන් ගේන බල්ලව කවුස් කිව්වා වගේ ගෙදර හදන්නනේ ගේන. ගෙදර හදන්න ගේන බල්ලව ඇත්තටම අපිට ගෙදර හදන විදිහට අපිට හදාගත්තාම ඇති. අපි ෂෝ යනකොට එහෙම හදන්න බෑ. යාට විශේෂ කෑම තියෙනවා, ට්‍රේනින් තියෙනවා, වර්කවුට් කරන්න තියෙනවා. ගෙදර හදන බල්ලට අර හයි ප්‍රෝටීන් කෑම ඇත්තටම දෙන්න ඕන නෑ. මම ගෙදර නම් මම හදන්නේ ඇත්තටම මම ප්‍රෝටීන් අඩු කෑම එකක් තමයි දෙන්නේ. ඒකට හේතුව බල්ලගේ දැන් නියමිත බරවල් තියෙනවානේ. දැන් අපි ওই ස්ටෑන්ඩඩ්ස් කියෝලා ඒ බර ගන්න අපි උත්සාහ කරන්න ඕනේ නැහැ. බල්ලව මාස 6ක් 7ක් 8ක් යනකම් ගොඩක් වෙලාට ගිය ඇතුළේ නම් ඉන්නේ යම්කිසි ප්‍රමාණයකට කන් දුන්නාම ඇති. ඒකේ ප්‍රෝටීන් අඩු වුණත් බල්ල හැදෙන එක කොහොමත් හැදෙනවා. අපි ළමයි දෙන්නෙක් ගත්තොත් සල්ලි තින පවුලකයි සල්ලි නැති පවුලකයි කියලා දෙකක් ගත්තොත් සල්ලි තියෙන පවුලේ කෑම කාපු එකයි සල්ලි නැති පවුලේ කෑම කාපු ළමයි දෙන්නම එකම සයිස් එකේ ලොකු වෙලා තියෙනවා අපි දැකලා තියෙනවානේ සත්තුන්ගෙත් එහෙම එකක් තියෙනවා ඇත්තටම බොරුවට අපි අරවා මේවා ගොඩක් කවන්න ඕනේ නැහැ ඔය වේල් 6ත් මම නම් දෙන්නේ නැහැ ඒකට හේතුව කන්නේ නැහැ ඒ වගේ ප්‍රශ්න එනවා ඒ කියන්නේ අනිවාර්යෙන් දී යුතුයිද පොඩි කාලේ වේල් 6ක් එහෙම කියනවා මම නම් දීලා නැහැ ඉතින් මම පැටව හදලා තියෙනවා මම දන්න යාළුවොත් හදලා තියෙනවා වේල් 3ක් විතර දීලා ආයි තින් ඒ සයිස් එකටම තමයි හැදිලා තියෙන්නේ මොකද අර කෑම ඉතුරු වෙන්නේ නැහැ. දැන් වේල් හැදුනම සමහරට එක වේලක් දෙයක් කන්න තියෙනවා. කන්න පුළුවන් ප්‍රමාණයක් තියෙනවා. ගොඩාක් සමහරවිට බල්ලු ගොඩාක් අර අපි ග්‍රීඩි බල්ලු කියලා කියනවා. ඒගොල්ලෝ කනවා. හැබැයි ඒක හොඳ නැහැ. හොඳම දේ දැන් සමහරු කියනවා ග්‍රෑම් මෙච්චර දෙන්න ඒක හැම බල්ලටම ඒක වෙන්නේත් නැහැ කවුරුත්. දැන් ඔයයි මමයි ගත්තොත් සමහරට අපි දෙන්න කෑම එක දැක්කත් මහත් වෙන ප්‍රශ්නයක් තියෙනවා අපිට. ගොඩක් කන්න ඕනේ. හැබැයි ගොඩක් කන කට්ටිය ඉන්න නමුත් අපි රෙඩි ගොඩක් කෙට්ටුයි ඒගොල්ලෝ. ඒ වගේ තමයි සත්තුන්ගේ. අපි හොයා ගන්න ඕනේ ඒක සතියක් දෙයක් කරනකොට අපිට තේරෙනවා මට කොච්චරද කන්න දෙන්න ඕනේ කියලා. දැන් මගේ ගෙදර ඉන්න පැටව තුන්දෙනාට මම සතියක් විතර ගියා ඇත්තටම තුන්දෙනාට මොකද අලුත් බ්‍රීඩ්ස් උනක් නිසා මට අයිඩියාක් තිබෙන්නේ නැහැ කොච්චරද දෙන්න කියලා. ඉතින් මම දීලා බලනවා රයිට් මට මේක ඒක ගෙදර ඒක ට්‍රේන් කෙනෙක්වත් නැත්නම් වෙට් කෙනෙක්ගින්වත් අහන්න ඕන එකක් නෙමෙයි. ඒක තමා ගෙදර හොයාගෙන තමයි ඒක කන්න බොන්න දෙන්න ඕනේ. මට කොච්චරද කන්න දෙන්නේ කියලා. අර හයි ප්‍රෝටීන් කෑම වුණත් ඒක අපි වර්ක්අවුට් කරන බල්ලන්ට පමණයි. දැන් ඔයයි මමයි ගත්තොත් අපි දෙන්න ජිම් එකට යනවා නම් අපි කරන ඒ ක්‍රියාවලියත් එක්කනේ අපේ සප්ලිමන්ට්ස් අපිට ඕන වෙන්නේ. දැන් ගෙදර නිකන් පුටුවක් අස්සේ නිදා ගන්න පොඩ්ඩක් පත් එළියට බැහැර ඉන්න බල්ලෙකුට අපිට අර කියන දේවල් ඇත්තට දෙන්න ඕනේ. එහෙම දුන්නා මේ සතර ලෙඩ හැදෙනවා අපිට වගේ තමයි. අනවශ්‍ය විදිහට කෑම බීම සප්ලිමන්ට්ස් ගත්තොත් ලෙඩ හැදෙනවා. මුකුත් නොකර සතරට ඒක විදිහම තමයි. ඔව් ඒ වගේමයි මේ තව ආපු විශේෂ ප්‍රශ්න වර්ගයක් තියෙනවා. පපී කෙනෙක්ට කොච්චර කන්න දුන්නත් දැන් මෙයාට මාස 2යි 4යි දැන් මාස 6ක් වෙනවා මෙයා හැදෙන්නේ නැහැ අපිට මේකට දෙන්න හොඳ සොලියුෂන් එකක් කියන ඉතින් ඒ සම්බන්ධ හස්තයර මොකද්ද කියන් තින්නේ